Vale. හරි දැන් මට පැහැදිලි වුණා ආහාර ජීර්ණයක් වෙන්න ඕනේ ඇයි කියන එක අපි ගන්න ආහාර ජීර්ණය වෙන්න ඕනේ ඇයි කියලා හොත් ඔයාලා දෙන්න උත්තරයක් තියෙනවා නේ දැන් නෝට් ලියා ගන්න ඕනෙත් නැහැ කටපාඩම් කරන්න ඕනෙත් නැහැ ආන් ඉඩියත් පුළුවන් වෙනවා හොඳ පැහැදිලිනේ ඒතකොට ඔයාලට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා ඇයි මේ අපි ගන්න ආහාර ජීර්ණය කරගන්න ඕනේ මේ හරිද මම කියන්නේ ඒකයි හරියටම අහගෙන හිටියෝ අර නිදි කරන්නේ මේ කොහොමද බයෝ පාඩමක් කියන්නේ ටිකක් නිදිමත ගතියක් එන්න පුළුවන් මොකද අර ගණන් හදන්න වගේ මොනවත් නැති මට තියෙන වාඩ මේක කියලා දෙන්න ඔයා මේක අහන් ඉඳලා නෝට් එක හදාගෙන පාඩම් කිරිල්ලක් තමයි තියෙන්නේ බයෝනේ පැහැදිලිනේ මට තියෙන වතුර බිබි කියලා දෙන්න තමයි නේද හරි ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවශ්‍ය වෙන්නේ ඇයි කියලා පැහැදිලිද Right. මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන කාර්යයන් ටික බලමු. ආහාර ජීර්ණ පද්ධතියකින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය දැන් අපි කතා කරන්නේ මානව ආහාර ජීර්ණ පද්ධතියෙන් මේ අධිග්‍රහණය කියන කාර්යය කරනවා. අධිග්‍රහණය කරනවා කියන්නේ පුතේ හරි අධිග්‍රහණය කරනවා කියලා කියන්නේ හරි අධිග්‍රහණය කරනවා කියලා කියන්නේ ආහාර මේ මුඛ මාර්ගය ඔස්සේ මුඛය ඔස්සේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළට ඇතුල් කරගන්න එක අධිග්‍රහණය කරනවා හරි ආහාර අපේ මේ මුඛ මාර්ගය ඔස්සේ ආහාර ජීර්ණ පද්ධතිය තුළට ඇතුල් කරගන්න එකට ඊට පස්සේ ආහාර ජීර්ණය කරන අපේ ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණය කරනවා මොකද ජීර්ණය කියලා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරනවා ඇයි එහෙම කරන්න ඕන වෙන්නේ කියලා කවුරු හරි අහුවොත් පේපර් එකේ කහලා තිබ්බොත් වර්ගීතයේ සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගන්න බැහැ ඒ නිසා එවුවා දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් සරල කාබනික සංයෝග බවට පත් කරනවා කියලා කියතයි පැහැදිලිද රයිට් ඊට පස්සේ මුදේ ජීර්ණයේ පස්සේ අවශෝෂණය ඊට පස්සේ මේ ජීර්ණය කරලා ද ආහාර කොටස් ජීර්ණය කරන ලද ආහාර කොටස් ඊට මොකද කරන්නේ අවශෝෂණය කරන්න ඕනේ අවශෝෂණය කර ගන්නවා කියන්නේ මේ රුධිරයෙන් ලබා ගන්න එකට හරි රුධිරයෙන් ලබා ගන්න එකට එතකොට අවශෝෂණය කර ගන්නවා කියන එකට උරා ගන්නවා කියන එකට ඒක මුදී අපි ඇඟට අවශෝෂණය කර ගන්නවා ඊට පස්සේ මුදී මේ ස්වීකරණය මොකද ස්වීකරණය කියලා කියන්නේ ස්වීකරණය අල්සයන්නේ බී ස්වීකරණය මේ අවශෝෂණය කරගන්න ආහාර කොටස් අපේ ඇඟ ඇතුලේදී ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අපි කියනවා මේ ආහාර ජීර්ණයෙන් ගන්න අන්තඵල ජීර්ණ වුණාට පස්සේ ලැබෙන අන්තඵල කියන්නේ අවසාන ඵල මොනවා කරනවද පුතේ පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදා ගන්නවා කියන එක පරිවෘත්තීය ක්‍රියා කියන එක මම පරිශ්‍රාවි පද්ධතිය පාඩුවට ආපුවම තවදුරටත් විස්තර කරලා දෙන්නම් එතකොට මේ ස්වීකරණය කියලා කියන්නේ මුදේ මේ අවශෝෂණය කරගත් ආහාර කොටස් අපේ දේහය තුළ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා යොදා ගැනීම පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා යොදා ගැනීම තමයි අපි කියන්නේ මොකක් කියලාද මේ ආහාර ස්වීකරණය කිරීම කියලා අවසානයේදී මුදේ පහ කිරීම right පහ කිරීම මොකද්ද පහ කරනවා කියලා කියන්නේ පහ කරනවා කියන්නේ ජීර්ණය නොවුණු ආහාර කොටස් මොනවද අපි ඇඟ ඇතුලේදී ජීර්ණය වෙන්නේ නැත්තේ පුතේ මොනවද අපි ඇඟ ඇතුලේදී ජීර්ණය වෙන්නේ නැත්තේ තන්තු කොටස් ජීර්ණය වෙන්නේ නැහැ හරි තන්තු කොටස් ජීර්ණය වෙන්නේ නැහැ අතුරට තීරණය වෙන්නේ නැහැ. හරි. හරි. අපි කතා කරලා තියෙනවානේ මේ සෙලියුලෝස් තන්තු කියන. නේ? සෙලියුලෝස් තන්තු කියලා අපි කතා කරලා තියෙනවානේ.
සෙලියුලෝස් අපි ඇඟ ඇතුලේ තිබුනේ ජීර්ණේ වෙන්නේ නැහැ. එයා අපි ඇඟ ඇතුලට ආවොත් ආයෙ මොකද වෙන්නේ? ආයෙ මොකද වෙන්නේ? මේ මල ද්‍රව්‍යත් එක්ක බැහැර වෙනවා. මල ද්‍රව්‍යත් එක්ක බැහැර වෙනවා. එතකොට අපේ දේහය තුල තිබුනේ ජීර්ණේ නොවන ආහාර කොටස්. හරි? සමහර වෙලාවට ජීර්ණය වෙලා අවශෝෂණය කරගන්න තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබුණොත් මොන හරි හේතුවක් උඩ බොහොම කලාතුරකින් එහෙම වෙන්නේ. ජීර්ණේ වෙලා අවශෝෂණය වෙන්න කාලය මදි වුණොත් අන්නේ ඒ කොටස් මල ද්‍රව්‍ය විදිහට අපේ බුද්ධ මාර්ගයේ ඔස්සේ බැහැර කරන එකට තමයි අපි කියන්නේ පහ කිරීම මේ මල ද්‍රව්‍ය පිට කිරීම තමයි පහ කිරීම කියලා කියන්නේ. පැහැදිලිද? ඒතරොන් ඔය කියන කාරණාව නැද මේ කාරණා පහ මේ කාර්යයන් පහම ආහාර ජීර්ණ පද්ධතිය කාර්යයන් විදිහට පුතේ අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් වෙනවා. පැහැදිලිද? ජීර්ණයේ අන්තඵල කියලා කියන්නේ ජීර්ණයේ උනාට පස්සේ හැදෙන දේවල්. අන්තඵලය කියන්නේ ජීර්ණයේ උනාට පස්සේ හැදෙන දේවල්. ඒතර ඒ කියන්නේ ඒ ජීර්ණයේ වෙලානේ තියෙන්නේ. ඒව තවදුරටත් ජීර්ණය වෙන්නේ නැති එක හරි. නමුත් ජීර්ණයේ අන්තඵල කියලා කියන්නේ ජීර්ණය නොවුණු මට්ටකනේ ජීර්ණයේ විය යුතු දේවල් වෙලා ගිරුණාට පස්සේ හැදෙන දේවල්. දැන් උදාහරණයක් විදියට පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් වෙනවා නම් ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨ ජීර්ණයේ අන්තඵලයක්. නේ? ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨ ජීර්ණයේ අන්තඵලයක් අවසාන ඵලයක්. පැහැදිලිද? රයිට්. ඔන්නයි කාරණා ටික තමයි තියෙන්නේ. හරි? ඉන්න මට උත්තර ෂෙයා කරන්න බලන්නවට. රයිට්. මේ දී ටියුට් එක. මෙදිනවා ජීවීන්ගේ ව්‍යුහමය ඒකකයේ වන්නේ කෘත්‍යමය ඒකකයේ වන්නේ සෛල බව අපි මීට ඉහළදී ඉගෙනගෙන තිබේ. සෛලයක සිට ජීවීන්ගේ සංවිධාන මට්ටම් වැඩි වන ආකාරය පිළිබඳ අපට තල අදහසක් තිබේ. එය පාද පරිදි පෙළ ගැස්විය හැකිය. සෛල පටක ඉන්ද්‍රිය පද්ධති ජීවියක්. ජීව දේහය තුළ සිදුවන විවිධ ක්‍රියාවන් සඳහා විශේෂණික පද්ධති කිහිපයක් මේ ඒකකයේදී අධ්‍යයනය කෙරේ. ජල අද්‍රාවී වේ. අප ගන්න ආහාරවල තියෙන්නේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ලිපිඩ නිසා ඒ බොහෝමයක් ජල අද්‍රාවී වේ. මෙම ජල අද්‍රාවී සංයෝග ජල ද්‍රාවී කුඩා සංයෝග බවට පත් කළ යුතුවේ. ඒ සඳහා අප ගන්නා ආහාර ජීර්ණය කළ යුතුය. ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන ක්‍රියාවන් ක්‍රියාවන් ප්‍රධාන අධ්‍යයන පහකට සිදුවේ. පළවෙනි එක අධිග්‍රහණය. පළවෙනි එක අධිග්‍රහණය. හරි, පළවෙනි එක අධිග්‍රහණය ලියමු. පළවෙනි එක අධිග්‍රහණය. අධිග්‍රහණය කියන ලියමු. ට්‍යුබ් එක නැති කට්ටිය ප්‍රින්ට් කරගත්ත නැති කට්ටිය ගමන් නැත්තේ අංග දාලා ලියා ගන්න. පස්සේ මේක ප්‍රින්ට් කරගන්න පුළුවන් නේ. අධිග්‍රහණය මේ ඔය ආරම්භ. ආහාර ද්‍රව්‍ය. ආහාර ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය සිරුර තුලට ආහාර ද්‍රව්‍ය සිරුර තුලට ඇතුළු කර ගැනීම. ආහාර ද්‍රව්‍ය සිරුර තුලට ඇතුළු කර ගැනීම. ආහාර ද්‍රව්‍ය සිරුර තුලට ඇතුළු කර ගැනීම. සිරුරට ඇතුළු කර ගැනීම. සිරුරට ඇතුළු කර ගැනීම. අධිග්‍රහණයයි. අධිග්‍රහණයයි.
අධිග්‍රහණයයි 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 ඊළඟ සුද්ධිය දෙක ජීර්ණය මෙවලියා ගන්න ජීර්ණය අපි වෙනම කතා කරන මාතෘකාව ඊළඟ සියා ගන්න සංකීර්ණ කාබනික සංයෝග සංකීර්ණ කාබනික සංයෝග සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම පත්කිරීම පත්කිරීම ආහාර ජීර්ණයයි ආහාර ජීර්ණයයි ආහාර ජීර්ණයයි ආහාර ජීර්ණයයි ආහාර ජීර්ණයයි ඊට පස්සේ මුදී අවශෝෂණය හරි අවශෝෂණය ලියා ගන්න ජීර්ණය කරන ලද ආහාරවල ජීර්ණය කරන ලද ආහාරවල අන්තඵල ජීර්ණය කරන ආහාරවල අන්තඵල ජීර්ණය කරන ආහාරවල අන්තඵල දේහයට අවශ්‍ය දේහයට නැත්නම් දේහය තුළට ලබා ගැනීම දේහය තුරට ලබා ගැනීම දේහය තුරට ලබා ගැනීම අවශෝෂණයයි අවශෝෂණයයි ඊගාවට ඊගාවට ස්වීකරණය 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 මෙහෙම ලියා ගන්න අවශෝෂණය කරගනු ලබන අවශෝෂණය කරගනු ලබන අවශෝෂණය කරගන්න ලබන ආහාර කොටස් ආහාර කොටස්
Paripurtiya kriya sadaha. Paripurtiya kriya sadaha. Paripurtiya. Ikan usakti ni budaya ni bagai ini. Paripurtiya kriya sadaha. Yoda jani me. Paripurtiya kriya sadaha yoda jani me. Paripurti kriya sadaha yoda ganima. Swikaranayai. Swikaranayai. Right. Avasane ka pahak dhima. Jirane novana ho. Jirane novana ho. Jirane novana ho. Jiranayen anaturuva. Jirane novana ho. Jiranayen anaturuva. Avasosanaya novana. Jiranya nanaturu avasosane novana. Ahara kotas. Dehen dahara kirima. Dehen dahara kirima paha kirimai. Dehen dahara kirima paha kirimai. Dehen dahara kirima paha kirimai. Hari hari ini masih butuh apa lagi nama matuka apa nih? Amara jirane yang mana? Itu amara jirane itu apa? Bahaya di utara dengkul. Sebutnya mana? Amara jirane itu apa? Bahaya di utara dengkul. Amara jirane itu apa? Pas dengar orang itu mana? Hari Balada. Ahar jirane kiyanne mokadda kiyala hoth api kiyanna one. Deheta avasosane karagatha noheki sankirna kaapanika sanyoga. Deheta avasosane karagatha noheki sankirna kaapanika sanyoga. Deheta avasosane karagatha heki sarala kaapanika sanyoga bawata pat kirima. Haradubade? Ahar jirane kiyanne onna okata me. Sankirna kaapanika sanyoga. Hari pat karanawa. Sarala kaapanika sanyoga bawata. Sarala kaapanika sanyoga bawata pat karanawa. Etara puthe meva deheta avasosane karagatha noheki sankirna kaapanika sanyoga sarala kaapanika sanyoga bawata pat karanawa.
එතකොට මේවා අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට පුතේ මේ ජල අද්‍රාවි මට්ටමේ තිබුණු නේ ජල අද්‍රාවි මට්ටමේ තිබුණු මේ සංකීර්ණ කාබනික සංයෝග ජල ද්‍රාවි මට්ටමට එනවා. දැන් උදාහරණයක් විදියට සංකීර්ණ කාබනික සංයෝගයක් තමයි පුතේ පිෂ්ඨය කියන්නේ. එතකොට පිෂ්ඨය මොදෙන්නේ ග්ලූකෝස් බවට පත් වෙනවා. එතකොට පිෂ්ඨය ආහාර පුතේ පිෂ්ඨයේ විදියටම අවශෝෂණය කරගන්නත් බැහැ. හැබැයි දැන් ග්ලූකෝස් බවට පත් කරගත්තාට පස්සේ අවශෝෂණය කරගන්න පුළුවන්. මෙයා ජලයේ දිය වෙන්නේ නැහැ. මෙයා ජලයේ දිය වෙනවා. පැහැදිලිද? එතකොට මේ වගේ අදහසක් ඔළුවේ තිබ්බාම ඔයාලට ලියන්න පුළුවන්. කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි. කටපාඩම් හරියන්නේ නැහැ විද්‍යාවට. එතකොට අපි කියන්න ඕනේ මොකද? දේහයට අපශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගත හැකි සරල කාබනික සංයෝග බවට පත් කිරීම ආහාර ජීර්ණය. ඒකෙදි මුදෙන්නේ ජල අද්‍රාවි මට්ටමේ තියෙන මේ ආහාර කොටස් ජල ද්‍රාවි මට්ටම දක්වා වෙනස් වෙනවා. පැහැදිලිද? අවුච මඩ ගෲප් එකේ ඉන්නේ කවිසේ තමුත් මඩ ගෲප් එකේ ඉන්නේ පුතාලා. හරි හරිද? පැහැදිලි රයිට්. පහමාර්ට් ඉවර වෙන්නේ හරි. මම නෝට් එක ඩියුටි ෂෙයා කරලා දෙකින් බලාගෙන දැන්ද. හරි පහගිරීම කියන එකේ නෝට් එක ලියාගෙන දරනවා රයිට්. කොහොමද පහගිරීම කියන නෝට් එක මම දුන්නේ පුතේ? ජීර්ණය නොවූ හෝ අවශෝෂණය නොවූ ජීර්ණය නොවූ හෝ ජීර්ණයෙන් පසු අවශෝෂණය නොවූ ජීර්ණය නොවූ හෝ ජීර්ණයෙන් පසු අවශෝෂණය නොවූ ආහාර කොටස් දේහයෙන් බැහැර කිරීම ආහාර කොටස් දේහයෙන් බැහැර කිරීම අපි ලියමු ආහාර ජීර්ණයේ අනු කියන දරුව. එතන රූල් දෙකයි තියෙන අවුරුද්දක් විතර යටින් හදා ගන්න වෙන්නේ නැත්නම් ඊට මදි වෙයි. මෙව ලියා ගන්නද? මෙව ලියා ගන්නද? ලියා ගන්නද? දේහයට අවශෝෂණය කරගත නොහැකි දේහයට අවශෝෂණය කරගත නොහැකි දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගත නොහැකි දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග Sa
සංකීර්ණ කාකලික සංයෝග දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගත හැකි ඊගවට දේහයට අවශෝෂණය කරගත හැකි සරල කාබනික සංයෝග බවට දේහයට අවශෝෂණය කරගත හැකි සරල කාබනික සංයෝග බවට සරල කාබනික සංයෝග බවට පත්‍රීම පත්‍රීම ආහාර ජීර්ණයයි පත්කිරීම ආහාර ජීර්ණයයි එහිදී ඒකම පොදේ වඩල යන්නේ එහිදී එහිදී ජල අද්‍රාවි සංයෝග ජල අද්‍රාවි සංයෝග ජල ද්‍රාවි තත්වයට පත්වේ එහිදී ජල අද්‍රාවි සංයෝග ජල ද්‍රාවි තත්වයට පත්වේ හරිද උදේ හරිද right ඊට පස්සේ උදේ අපිට තියෙනවා ඉතින් නෝට් එකේ ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකකට වෙනවා කියලා හරි අවසානට කිව්වේ මේ ආහාර ජීර්ණයේදී ජල අද්‍රාවි කාබනික සංගත ජල අද්‍රාවි සංයෝග ජල ද්‍රාවි තත්ත්වයට පත් වේ ජල ද්‍රාවි තත්ත්වයට පත් වේ කියලා කිව්වෙත් පැහැදිලිනේ රයිට් ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකයි ප්‍රධාන ක්‍රම දෙක සිද්ධ වෙනවා එකක් උදේ යාන්ත්‍රික ජීර්ණය යාන්ත්‍රික ජීර්ණය දෙක රසායනික ජීර්ණය දෙකේ යාන්ත්‍රික ජීර්ණය දැන් දෙකකදී වෙනවා මුඛය සහ ආමාශය මේ දැන් දෙකේදී ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය වෙනවා මේ රයිට් ඊට පස්සේ රසායනික මේ මුඛය සහ ආමාශය මේ දැන් දෙකේ තමයි වෙන්නේ රසායනික ජීර්ණය ගත්තාම මුඛයේදලා කුඩාන්ත්‍රය දක්වා කුඩා වඩවල දක්වා කුඩාන්ත්‍රය දක්වා ස්ථාන කීපයකදීම වෙනවා ස්ථාන කීපයකදී වෙනවා.
right ස්ථාන කීප දෙනා අපි වෙනම කතා කරනවා මේ පාඩමේදී. එතකොට මුදේ යාන්ත්‍රික ජීර්ණය කියන්නේ මොකද්ද කියලා බලමු. යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ මුදේ මේ අපි ගන්න විශාල ආහාර කොටස් ඊට වඩා කුඩා ආහාර කොටස් බවට පත් කිරීම. විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට පත් කිරීම. ඒ කියන්නේ දැන් අපි රොටි එකක් කෑවොත් ඒක ඊට වඩා කුඩා කොටස් වලට පත් වෙනවා දත් මගින් මුඛයේ තුලදී. පාන් කෑල්ලක් කෑවොත් ඒක කුඩා කොටස් වලට කැඩෙනවා. බත් කෑවොත් බත් ඇට ඊට වඩා කුඩා කොටස් වලට කැඩෙනවා. හැබැයි මේකෙදී මුදී ආහාර වල රසායනික ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. දැන් රොටි ගත්තොත් පිෂ්ඨය නම් තියෙන්නේ. යාන්ත්‍රික ජීර්ණයෙන් පස්සෙත් ඒක පිෂ්ඨය. ඒක ඩයිසැකරයිඩ් වෙන්නෙත් නැහැ, මොනෝසැකරයිඩ් වෙන්නෙත් නැහැ. එතන බැලුදේ යාන්ත්‍රික ජීර්ණයක් කියලා කියන්නේ මේ ආහාර විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට පත් කරන දත් දිව වගේ දේවල් පාවිච්චි කරනවා. ආමාශයෙන් කියපුවාමත් මේ ආහාර යම් කරකැවීමක චලිතයක නිරත වෙනවා. ඒකෙදිත් යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා ආමාශය තුලදී යම් ප්‍රමාණයක්. වැඩිම යාන්ත්‍රික ජීර්ණයක් වෙන්නේ මුදේ මුඛ කුහරය තුලදී දත් මගින්. විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට පත් කරනවා. විශාල ආහාර කොටස් නේද කුඩා ආහාර කොටස් බවට පත් කරනවා. තැළෙන්නේ. එතකොට ඕතමයි අපි කියන්නේ යාන්ත්‍රික ජීර්ණය කියලා. රසායනික ජීර්ණයද වෙන්නේ ඔබ නෙමෙයි. රසායනික ජීර්ණයද වෙන්න මුදේ එන්සයිම කියලා හඳුන්වනු ලබන රසායන ද්‍රව්‍යයක් මේ ආහාර මතට ස්‍රාවය කරලා right එන්සයිම කියලා හඳුන්වන රසායන ද්‍රව්‍යයක් මුදේ මේ ආහාර මතට ස්‍රාවය කරලා ඒ ආහාර මුදෙන්නේ ඊට වඩා සරල තත්ත්වයට ඒ කියන්නේ රසායනික ස්වභාවය වෙනස් කරනවා. පිෂ්ඨය එක්ක මෝල් ඩෝස් කරනවා. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ් එක මෝල් ඩෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එක. එහෙම නැත්නම් කෙලින්ම ග්ලූකෝස් බවට පත් කරනවා. එන්සයිම මාගෙ මුදේ. එතකොට මේ රසායනික ජීර්ණයට වැදගත් වෙන රසායන ද්‍රව්‍යයක් තියෙනවා. ඒ රසායන ද්‍රව්‍යට අපි කියන මොනා කියලාද? එන්සයිම කියලා. එන්සයිම කියලා කියනවා. එතකොට මේ එන්සයිම නේද? ආහාර මතට එන්සයිම ස්‍රාවය කරලා ආහාර මතට එන්සයිම ස්‍රාවය කරලා ඒ ආහාර මුදේ රසායනික ස්වභාවය වෙනස් කරනවා නම් හරි රසායනික ස්වභාවය වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා රසායනික ජීර්ණයක් කියලා. හරි එතකොට මේ යාන්ත්‍රික ජීර්ණයට මුදේ අපි තව නමක් කියනවා. යාන්ත්‍රික ජීර්ණයට තව නමක් කියනවා. මේකටම කියනවා මුදේ භෞතික ජීර්ණය කියලා. භෞතික ජීර්ණය යාන්ත්‍රික ජීර්ණයට අපි කියනවා භෞතික ජීර්ණය කියලා. අනිත් එක රසායනික ජීර්ණය. පැහැදිලිද? මේ දෙකේ වෙනස්කම් පැහැදිලිද? දැන් ඒ සඳහා අපිට විවිධ දත් වර්ග තියෙනවානේ. එන්සයිම ගැන මම එන්සයිම වලට ආවම කියලා දෙන්නම්. හරිද? එන්සයිම ගැන ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දැන්. හරිද? එන්සයිම කියන්නේ මොනවද කියන එක දැන් දැනගෙන ඉන්න ඕනේ. මේ එන්සයිම 10 වසරේ පළවෙනි පාඩමේ කාබෝහයිඩ්‍රේට් යටදී කතා කරනවා. සෝරි ප්‍රෝටීන් යටදී කතා කරනවා. ප්‍රෝටීන් ම වියුව කියන එකේ එන්සයිම ඊට පස්සේ ඇමයිලේස් කියලා එන්සයිමයක් කතා කරනවා. ඇමයිලේස් පිෂ්ඨය මත ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කතා කරනවා. හරිද? මතකයිද? 10 වසරේ පළවෙනි පාඩමේදී දිනවා. පිෂ්ඨය ඇමයිලේස් පිෂ්ඨය මත ක්‍රියා කරලා මෝල්ටෝස් හදන ප්‍රතික්‍රියාව ගැන සහ ප්‍රැක්ටිකල් එකක් කතා කරන්න ඕනේ. ප්‍රායෝගික පරීක්ෂණයක් කතා කරලා දෙන්නවා. එහෙම නැත්නම් දැන් ඒක බලන්න ඕනේ අවබෝධ කරගෙන. එන්සයිම මතකයිද ළමයි? 10 වසරේ පරිණි පාඩම දෙක තියෙනවා. හරි. හරි එන්සයිම කියන මම එන්සයිම වලට ආවම පොඩ්ඩක් කියන්න. එන්සයිම කියන්නේ මුදේ ප්‍රෝටීන් වර්ග. ප්‍රෝටීන් ව්‍යුහයක් තියෙන එකක් කියන්නේ. ඒතර මේ යාන්ත්‍රික ජීර්ණයේ මුදේ රසායනික ජීර්ණයේ වෙනස පැහැදිලිද ඔයාලට? පැහැදිලි. right එහෙනම් ඉතින් ලියාගන්නකො ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකකි. පළවෙනි ලියාගන්න යාන්ත්‍රික ජීර්ණය, දෙවෙනි ලියාගන්න රසායනික ජීර්ණය.
Paling kelihatan kan deh, yang hati kejirin ya, orang yang kira putih alirah kehala, bau di kejirin ya kehal dia kan deh. Dewi ini kan, rasa ini kejirin ya. Harus, ini melihatkan anda, paling itu dari detik itu ini melihatkan anda, misalnya ahar potas, Buddha ahar kotas bawat Vishala ahar kotas Buddha ahar kotas bawat Patkirim Vishala ahar kotas Buddha ahar kotas bawat Patkirim Yantrika jiranayai. Yantrika jiranayai. Yantrika jiranayai. Ehi. Ini ahar bela rasayanika swabhavaya. Ini ahar bela rasayanika swabhavaya. Ini ahar bela rasayanika swabhavaya. Venas novana adara. Ini ahar bela rasayanika swabhavaya. Venas novana adara aharula rasayanika swabhava venas novana adara pradhana vashayenma mukaya saha ආමාශය තුලදී මුඛයේ සහ ආමාශය තුලදී සිදුවේ මුඛයේ සහ ආමාශය තුලදී සිදුවේ ඇත්තටම දැන් ඒකෙදි වෙන්නේ මෙහෙම එකක් නේ දැන් විශාල අපිට මේ රොටියක් වගේ එකක් තියෙනවා කියලා මේක දත්මගින් කුඩා කුඩා කොටස් වලට කඩනවා මෙතනදී මුතේ මොකද්ද වෙන්නේ දැන් මේ ආහාරයේ පුෂ්ඨ වර්ග බලයට මොකද වෙන්නේ මේ ආහාරයේ පුෂ්ඨ වර්ග බලය වැඩි වෙනවා පුෂ්ඨ වර්ග බලය වැඩි වුණාම මේක ජීර්ණය කරගන්න පහසු වෙනවා මොකද ඊගාවට එන්සයිම දාපුවාම එන්සයිම ගැටෙන්න පුළුවන් වර්ගඵලය වැඩි වෙනවනේ එන්සයිම ගැටෙන්න පුළුවන් වර්ගඵලය වැඩි වෙද්දී ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා පැහැදිලිද පැහැදිලි ඕදමන්තේ මේ යාන්ත්‍රික ජීර්ණයේ අරමුණ මෙයව කුඩා කොටස් වලට කඩාගන්නේ එතකොට මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා ඊට පස්සේ මේක මතර පුතේ එන්සයිම සාවේ කරද්දී එන්සයිම ගැටෙන්න තියෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙද්දී ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා. හරි මම ලියාගන්න. එහිදී ආහාරවල
කුෂ්ඨ වර්ග ඵලය වැඩි වී ඉදී ආහාරවල කුෂ්ඨ වර්ග ඵලය වැඩි වී කුෂ්ඨ වර්ග ඵලය වැඩි වී කුෂ්ඨ වර්ග ඵලය වැඩි වී රසායනික ජීර්ණය පහසු වේ රසායනික ජීර්ණය පහසු වේ රසායනික ජීර්ණය පහසු වේ රසායනික ජීර්ණය පහසු වේ රයි ඊට පස්සේ ඒකටම අපි ලියන්නේ නැත්නම් ඊට වාදි වෙන්නේ මෙවලියම අපි ඒක ඒකටම ආහාර මතට ආහාර මතට ආහාර මතට එන්සයිම ලෙස හඳුන්වනු ලබන 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 රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් ආහාර ආහාර රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් ආහාර රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් ආහාර සරල සංයෝග බවට පත් කිරීම සරල සංයෝග බවට පත් කිරීම සරල සංයෝග බවට පත් කිරීම රසායනික ජීර්ණයේදී සිදුවේ 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 හදුදේ හරිදුදේ රයිට් හරි දැන් අපි ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරන්න යන්නේ හරි ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරන්න යන්නේ රයිට් දැන් අපි ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මොකද මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ දිග මීටර් 9ක් විතර වෙන එකක් හරි මීටර් පොදුවක් වෙනවා මෙන්න මේ වගේ ඒවා 9ක් විතර දිගයි හරි ආජීර්ණ පද්ධතිය මේ වගේ ඒවා 9ක් විතර දිගයි අපි කියනවා
මිනිසාට තියෙන්නේ සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක්. එනහට සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක්. මොකද බුදුහම කියන්නේ හේතුව සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් නම් ඒක පුතේ මුඛයකින් ආරම්භ වෙලා උදයකින් ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ මුඛය වෙනම විවරයක් වෙන්න ඕනේ, උදය වෙනම විවරයක් වෙන්න ඕනේ. දැන් ඔයාලට මතකයි නම් 10 වගේ 13 වෙනි පාඩමේදී අපි කතා කරනනේ හයිඩ්‍රාව ගැන. හයිඩ්‍රාව ගැන නම් පුතේ මෙන්න මෙහෙම අර පෘෂ්ඨයකට සම්බන්ධ වෙලා ඉන්න ඔජීවි රයිට් ඔජීවි මෙන්න මේ බෝතලයක වගේ ඇඩේට තියෙන රයිට් මේව ග්‍රාහිකා තියෙන ඒගොල්ලන්ට ග්‍රාහිකා තියෙන මේ අපි කතා කරනවා. එතකොට මේ මේගොල්ලන්ගේ පුතේ මේ දේ කුහරය නැත්නම් මේ දේ විවරය මුඛය සහ ගුදේ විදියට කියන්නේ ආහාර ඇතුළු කරගන්නේ මල ද්‍රව්‍ය බැහැර කරන්නේ දෙකම මේ එකම විවරය හරහා. මතකයිද? එතකොට ඒගොල්ලන්ට තියෙන අසම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය මුඛයයි ගුදේයි තනි විවරයක් නම් එකම විවරය නම් උදේ මුඛයේ විදියටත් ගුදේ විදියටත් ක්‍රියාත්මක වෙන්නේ අපි වට කියනවා අසම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් කියලා. හැබැයි මිනිසාට තියෙන එහෙම එකක් නෙමෙයි. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය උදේ මුඛයෙන් පටන් අරගෙන ගුදයෙන් අවසාන වන සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක්. සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් තමයි මිනිසාට තියෙන්නේ. වරද ආහාර ජීර්ණ පද්ධතිය මම මෙතන කරපු කොටස් පැහැදිලි දුන්නේ. ආහාර ජීර්ණ පද්ධතියෙන් සම්බන්ධව ආහාර ජීර්ණයේ ක්‍රියාවලිය සම්බන්ධව මෙතන කරපු කොටස් වල ගැටලු මොනවද තියෙනවද? යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය සහ මේ ආහාර ජීර්ණ පද්ධතිය වෙන ප්‍රධාන කාර්යයන් පහ එළිය පැහැදිලිද? පැහැදිලි. හරි මෙමය ඔය හරියට අහන් හිටියොත් මේ පාඩම ලොකුයි තමයි. මේකේ තියෙන විෂය කොටස් ප්‍රමාණය වැඩි තමයි. පද්ධති හයක්නේ ලොකු මේ පරාසයක මේක යනවා. ඔයාට ජීවියා පිළිබඳව නැත්නම් අපේ දේහ ක්‍රියාවලිය පිළිබඳව සෑහෙන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. මම කියන්නේ හරියට අහන් හිටියොත් ඒ අහගෙන ඉන්න එකම ඇති. මොකද මම එකම දේ දෙපාර තුන් පාර කියනවා නේ. එකම දේ දෙපාර තුන් පාර කියනවා. එතකොට ඔයාට මේක හරියට අහගෙන හිටියොත් පුතේ එකපාරම අල්ල ගන්න පුළුවන්. වැඩි එකපාරම අද කියනවා. මම දන්නවා ඒක ඔයාට පද කියනවා කියලා මම කියන විදිහට. වැඩි උතුර මම උගන්නන්නේ එහෙම. එතකොට ඔයාට ඒක එකපාරම අද තියා ගන්න පුළුවන්. වැඩිනේ. ඒ නිසා හොඳට අහන් ඉන්න තමයි කරගන්න ඕනේ. රයිට්. රයිට්. අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතිය තියෙනවා පුතේ හයිඩ්‍රාවන්ට. හයිඩ්‍රාව කියලා මම දැක්ක 10 වසරේ ජෛව ලෝකයේ පාඩමේ නිලාරියා කියලා. අන්න ඒක. වැඩිද? එතකොට හරි අපි යමු ආහාර ජීර්ණ පද්ධතියට. මේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම පුතේ මම දැන් අඳින්නම් එකක් ටිකක් බලාගෙන ඉන්න වේ. ඔයාලට බලාගෙන ඉන්න මම ආහාර ජීර්ණ පද්ධතිය මේක දැන් අඳින්න යන්නේ. රයිට් බලාගන්න මෙතන පුතේ ඇති වෙයි මේ ටික නේ. හැබැයි ඇති වෙයි මේ නාස් විවරය දිනනවා. ඊට පස්සේ මේ මුඛ මාර්ගයේ තියෙනවා මිසාලේ මෙව තියෙනවා. හරි මේ නාස් විවරයේ ශ්වසන මාර්ගයේ මේ මුඛ මාර්ගයේ ඔබට තියෙනවා. හරි දැන් මම මේක ඇන්දේ නැහැ. මේක මෙහෙම කරන්න බැරි නිසා මේ මේක නම් මම ලෑස්ති කරලා තියෙනවා. දැන් හෘදේ නම් මම ඔබට කලින් පෙන්නන්න දෙද මේ මේ හෘදේ කරාදි මේකෙන් කරමු අපි. මේක මේ දෙත් ඇඳ බෙකක් තියෙන මේ රෙදි වල ඇඳ බෙකක් තියෙන. හරි හෘදේ නම් තියෙනවා මේ ඒක ඇඳලා තියෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය මෙහෙම අඳින්න බෑ. මේ මේක දිගත රෙදි වෙන මොදේ දිගත තියෙන ඉන්න අඳින්න බෑ. හරිද? මම ඉකේ ක්ලාස්ටි කරලා තියෙන බලමු. අනිත් ඒවත් එහෙම ලෑස්ති කරන්න පුළුවන් වේද කියලා. දැන් අදින එකත් හොඳයි ඔයාලට පේන්න. හරි එතකොට බලාගන්න දැන් පුතේ මෙහෙම මුඛ මාර්ගයේ මෙහෙම එනවා. නාස් මාර්ගය දැන් මෙහෙම එනවා.
දැන් මේ දෙකම පුතේ පොදු ප්‍රදේශයක් තියෙනවා. ඒකට හේතුව දැන් අපේ පුතේ මේ ඉස්සරහින් තමයි ශ්වසන මාර්ගයේ තියෙන්නේ මේ සොරාලේ ශ්වාසනාලේ වගේ දේවල් තියෙන්නේ ඉස්සරහින්. රයිට්? ඉස්සරහින් තියෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය පුතේ පොඩ්ඩක් පිටිපස්සට වෙන්න තමයි මෙහෙන් තමයි යන්නේ. එතකොට මේ මෙයා පුතේ පහලින් ඇවිල්ලා පිටිපස්සට යන්න ඕනේ දෙහේ මෙයා ඉහළින් ඇවිල්ලා ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙතනින් මෙන්න මෙහෙම ක්‍රොස් වෙනවා. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. එතකොට පුතේ මේ ශ්වසන මාර්ගයේ මෙහෙම ඇවිල්ලා මෙහෙට යන්න ඕනේ මෙන්න මෙහෙම. ආහාර මාර්ගයේ මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙට යන්න. එතකොට මෙතන මේක ක්‍රොස් වෙනවා නේ. ඒ නිසා දැන් මම කියන එක. එතකොට පුතේ මෙතන මේ ආහාර ජීර්ණ පද්ධතියටයි ආහාර ජීර්ණ පද්ධතියටයි ඊට පස්සේ පුතේ ශ්වසන මාර්ගයටයි පොදු කුටීරයක් පවතිනවා. පොදු කුටීරයක් පවතිනවා. පොදු කුටීරයක් පවතිනවා. වැදගත්නේ. රයිට්. එතකොට මේකට තමයි අපි කියන්නේ ග්‍රසනිකාව කියලා. මේක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ග්‍රසනිකාව කියලා. හරිද? එතකොට මේක අපි කියනවා ග්‍රසනිකාව කියලා. මේක අපි කියනවා මුඛ කුහරය, මේක නාස් කුහරය නැත්නම් ශ්වසන මාර්ගය. එතකොට මේ දින උදේ ශ්වාස නාලය පටන් ගන්න එක. ඊට පස්සේ මෙන්න මේකට අපි කියනවා අන්නස්රෝධය කියලා කියනවා. උදේ පර්ණ සිලබස් වල නම් ගරණාලය කියලා කිව්වා මේකට. මේකට අන්නස්රෝධය මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 25ක් විතර වගේ පහළට එනවා. මේ පිටිපස්සෙන් එනවාද? මේ පිටිපස්සෙන් පැත්තේ පහළට එනවා. හරිද පුතේ? ඒක කෙලින්ම පහළට එනවා මෙන්න මෙහෙම. මෙහෙම. හරි. පහළට ඇවිල්ලා හරි. මේක මෙහෙම පහළට ඇවිල්ලා මේක ගන්න. මම වාරේ මේ කොටස් ගැන ඊගාවට විස්තර කර දෙන්නම් මෙහෙම. හරි. මේ පහළට එනවා. ඉතින් මෙයා මේ දිග නාලයක්. නමුත් අර ස්ලෝන් බටයක් වගේ දෘඩ එකක් නෙවෙයි. ස්ලෝන් බටයක් වගේ දෘඩ එකක් නෙවෙයි. මේක පේශි වලින් හැදිච්ච මෘදු නාලයක්. ඇවිල්ලා මෙන්න මෙතනදී පුතේ මෙයා ආමාශය කියලා ව්‍යුහයකට විවෘත වෙනවා. ආමාශය කියලා ව්‍යුහයකට පුතේ විවෘත වෙනවා. ආමාශය ගත්තහම මේ ජේ අකුරක හැඩේ තියෙන පොඩි මල්ලක් වගේ එකක්. අපි උදරය කියලා කියන්නේ බඩ කියලා කියන්නේ ඕකට. ආහාර තාවකාලිකව ගබඩා වෙන්නේ මේකේ. මේ ආමාශය. හරි? මේ ආමාශය. පුතේ ආමාශය සාමාන්‍යයෙන් තියෙන්නේ දැන් මේක පෙන්නන්න මාරු. දැන් අපි මෙන්න මේ හරින අපි කියන්නේ උරස් කුහරය කියලා. ඊට පහලින් තියෙන ප්‍රදේශ අපි කියන්නේ උදර කුහරය කියලා. රයිට්? එතකොට මේ උරස් කුහරය තුල පෙනහැලි දෙකයි හෘදයයිනේ තියෙන්නේ. මේ උරස් කුහරය තුල තියෙන්නේ මෙන්න මේ අන්නස්රෝතය විතරයි. අන්නස්රෝතය විතරයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ උරස් කුහරය සීමා වෙනවා මෙන්න මෙහෙම ඉහළට වක්‍ර වෙච්ච පේශියකින්. මෙන්න මෙහෙම. ඉහළට වක්‍ර වෙච්ච පේශියකින් මේ උරස් කුහරය සීමා වෙනවා. මෙතනින් උඩ කොටස උරස් කුහරය එදිනින් පහළ කොටස උදර කුහරය. හරි උදර කුහරය. එතකොට දැන් මේ ගත්තොත් වාර දැන් මේක මෙහෙම වෙනවා නේ. හරි මේ තවට පහළට එන්න ඕනේ. වාර දැන් මීට මැද නිසා මේක වෙනස් කරන්න අමාරු. හරි මෙහෙම අඳින්න මොහොද. එහෙම තමයි යන්නේ. තෝමනේදී නොවගන්න තමයි. හරි මේ ආමාශය පුතේ. ආමාශය හරි ඊට පස්සේ මේ ආමාශය
මෙන්න මෙතනින් මෙහෙම ඇවිල්ලා සීය කුරුක හැඩයට වගේ වක් වෙනවා මෙහෙම සීය කුරුක හැඩයට වගේ මෙහෙම වක් වෙනවා ඒකට අපි කියනවා පොතේ ග්‍රහණීය කියලා ඒකට අපි කියනවා ග්‍රහණීය කියලා ආමාශයෙන් පස්සේ තියෙන්නේ ග්‍රහණීය ගමණීය කෙලින්ම පුතේ මොද වෙන්නේ මෙන්න මෙහෙම කුඩා බඩ වලට සම්බන්ධ වෙනවා මෙහෙම ඒක තන්දර ගැසුණු නාලයක් හරිද තන්දර ගැසුණු නාලයක් තමයි අපි කියොත් වෙන්න දෙනවා නේ හරිද තන්දර ගැසුණු නාලයක් මෙයා කොට තමයි අඳින්නේ වෙන්නේ නැහැ දැන් කියන්න දුත් එහෙම අඳින්නකෝ බලන්න මේ දඟරගසුණු නාලයක් මම මේ පැත්තෙන් පැත්තකින් අඳින්න ගන්නකොහොදි දඟරගසුණු නාලයක් උදේ මෙහෙම ඒකට අපි කියනවා කුඩා ආන්තරය කියලා ඒකලා මෙන්න මෙතනදී පුතේ මේක මෙන්න මෙහෙම මේ රබ කියන්නේ කුඩා ආන්තරය කියලා හරිද මේ රබ කියන්නේ කුඩා ආන්තරය කියලා මම දැන් මේ එක එක කොටස ගැන විස්තර කරනවානේ එතකොට මම ඔයාලට මේවා අපහු ඒ පොඩි පොඩි කොටස් ඇඳලා පෙන්නන්නම් පොඩි පොඩි කොටස් වෙන වෙනම ඇඳලා පෙන්නන්නම් දැන් පුතේ මෙන්න මෙතන වඩ පේන්නේ හරිද මෙන්න මෙතන මම පෙන්නන්නම් මෙන්න මෙහෙම ඔය කුඩාන්තරය ඇවිල්ලා කුඩාන්තරය මෙහෙම ඇවිල්ලා මේ මහාන්තරයට සම්බන්ධ වෙන දේලා තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මෙතන තියෙනවා පොඩි කොටසක් මෙන්න මේ වගේ එකක් කුඩාන්තරය ඇවිල්ලා මහාන්තරයට සම්බන්ධ වෙන දේ නැත්නම් පහළට ගිහම පොඩි view එකක් තියෙනවා මෙන්න මේ වගේ එකක් ඒකට අපි කියනවා උණ්ඩුක පුච්චය කියලා. උණ්ඩුක පුච්චය කියලා කියනවා. ඒ උණ්ඩුක පුච්චය කියන එක හරිද? උණ්ඩුක පුච්චය කියන එක මේ මිනිසාගේ මේ නෂ්ට වෙමින් යන අවයවයක්. මිනිසාගේ නෂ්ට වෙමින් යන අවයවයක්. නෂ්ට වෙලා යන එකක් හරි? එතකොට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒකෙදි වෙන්නේ ඔය උණ්ඩුක පුච්චය දැන් ඔය අපි නියමුදු කද්දී නියමුදු ගන්න සමාන කට්ටි ඒව කොටස් සහ ඔය අපි ගන්න ආහාර වරමන හරි වැලි වගේ මොන හරි තිබ්ලා ඒවවා ගිහිල්ල පුතේ මේ මේකේ දැන්පත් වෙන්න පටන් ගන්නවා මේ උඳුක උච්චේ මෙහෙම දැන්පත් වුණොත් පුතේ මේ උඳුක උච්චේ ඉදිමෙන්න පටන් ගන්නවා උඳුක උච්චේ ඉදිමෙන්න පටන් ගන්නවා හරි උඳුක උච්චේ ඉදිම වුණාම අපි ඒකට කියන උඳුක උච්ච ප්‍රදාහය කියලා අපි ඒකට කියන උඳුක උච්ච ප්‍රදාහය කියලා දෙවියන් උඳුක උච්ච ප්‍රදාහය හරි එතකොට තමයි අපි සාමාන්‍ය කියන ඇපෙන්ඩිසයිටිස් කියලා කියන්නේ හරිද එතකොට ඒක මේ කිසිම ප්‍රයෝජනයක් නැති එකක් හරිද එතකොට සමහර ලාවට බැක්ටීරියා ආසාදන වලින් මේක ඉදිමෙනවා මේක ඉදිමිලා සමහර ලාවට පොදි මේක කුකුල්ලා යන්නත් පුළුවන් ඔපරේෂන් එකක් කරන්න වෙනවා හරිද නෂ්ට වෙනවා කියන්නේ පොදි අපෙන් ඒක අයින් වෙලා යනවා අපෙන් අගින්න දවල් අපිට පරිණාමයේදී වලිගයේ තිබෙන්නේ මිනිසුන්ට වලිගයේ තිබ්බට උඩ වලිගේ නැති වෙලා යනවනේ පරිණාමයත් එක්ක නේ දැන් වලිගේ තිබ්බනම් එහෙම මොකද දැන් මිනිසුන්ට දැන් වලිගය තිබ්බනම් ගැලමෙන්ටේ පුළුවන් වැඩ ගන්න ඕනේ නේ ඔක ස්ට්‍රේට් කරන්න පුළුවන් නේ ටින් කරන්න පුළුවන් පාට කරන්න පුළුවන් නේ ලසල් තියාගන්න තිබ්බා බැලුවද පාට කරලා එහෙම අසන කරලා තියාගන්න දී වලිග දීපන් දැන් ඒක අපින් අවෙ මේ නැෂ්ට වෙලා ගිහින් ඉන්න පුතේ අපිට එහෙම එකක් නැහැ නේ පැහැදිලි නේ එතකොට උණ්ඩුක පුච්චය කියලා කියන්නේ එහෙම එකක් ඒ කියන්නේ දැන්ට මේක වද වෙමින් නැත්නම් නැෂ්ට වෙමින් තියෙන්නේ ඩෑගේ කිසිම ප්‍රයෝජනයක් නැහැ මේ පද්ධතිය ඇතුලේ තියෙන view එකක් වුණාට අපිට මේ ආහාර ජීර්ණයට අවශෝෂණයට අර ආහාර ජීර්ණ පද්ධතිය කරන ප්‍රධාන කාර්යයන් පහේ එකකටවත් දායකත්වයක් නැහැ උණ්ඩුක පුච්චය කියන එක මේක
නෂ්ට වෙලා යමින් පවතින අවයව කොටසක්. පැහැදිලිද? රයිට්. එතකොට මේ එතන එතනින් පටන් ගන්න පුදී මහාන්ත්‍රේ බලාගෙන මේ මහාන්ත්‍රේ ව්‍යුහය මහාන්ත්‍රේ මහා රටවල පුදී මේ කුඩාන්ත්‍රේම මීටර 7ක් විතර දිගයි. හරිද? මීටර 7ක් විතර දිගයි. මහාන්ත්‍රේ පුදී තවත් මීටර 1මාරක් විතර දිගයි. තවත් මීටර 1මාරක් විතර දිගයි. මේ ටික තමයි මෙයා සෙන්ටිමීටර 25ක් විතර. ඊට පස්සේ මේ ටිකත් එක්ක සෙන්ටිමීටර 25ක් විතර තමයි මම ඔයාලට ඔක්කොම මීටර 9ක් විතර. ආහාර ජීර්ණ පද්ධතිය පුදී සම්පූර්ණ මීටර 9ක් විතර. 9 කුඩාන්ත්‍රේ පුදී මීටර 7ක් විතර. රයිට්? ඊට පස්සේ මෙයා මීටර 1මාරක් විතර පුදී මහාන්ත්‍රය 8මාරයි. සෙන්ටිමීටර 25ක් විතර දිගයි මෙයා. ඉතුරු සෙන්ටිමීටර 25 පුදී මෙන්න මේ ග්‍රහණිය. මෙයා සෙන්ටිමීටර 25ක් විතර දිගයි. හරිද? ඉතින් ඒතොර ඔය ටික හැදිනානේ. මේක දැන් උග කෝරය ඇතුළේ තියෙන. මේ ටිකත් එක්ක ඔක්කොම මීටර 9ක් 9මාරක් විතර දිග ව්‍යුහයක් තමයි අපේ මේ නෑ මැරෙන්නේ නෑ. මේක පුරාට මැරෙන්නේ නෑ. ඔපරේෂන් එකක් කරන්න ඕනේ ඊට පස්සේ. හරිද පුතේ? සම්පූර්ණ ව්‍යුහය ගත්තාම පුතේ සම්පූර්ණ ව්‍යුහය නේ මෙන්න මෙහෙම තියෙන දැන් මේ මහාන්ත්‍රේ පුතේ වම් පැත්තෙන් උඩට ඇවිල්ලා උඩදී දකුණට ගිහින් දකුණේ පුතේ ආයි පහළට යනවා. එලිවේටර් ව්‍යුහය පහළට යනවා. හරිද? දකුණේ ආව පහළට යනවා. පහළට ගිහිල්ලා පුතේ මෙතන තියෙනවා බුද මාර්ගය කියලා එකක්. ඊට පස්සේ තියෙනවා බුදය. හරි? බුද මාර්ගය ඊට පස්සේ පහළින් හරි පහළින් තියෙනවා බුදය බුද මාර්ගයෙන් පස්සේ පහළින් තියෙනවා බුදය ඔය තමයි ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන කොටස් ටික ගත්තොත් එහෙම මොනවාද පුතේ බලන්න පිළිවෙල මුඛ කුහරය ග්‍රසනිකාව අන්න ස්රෝතය ආමාශය ග්‍රහණීය කුඩාන්ත්‍රය මහාන්ත්‍රය බුද මාර්ගය බුදය පැහැදිලිද? එතකොට පුතේ මෙයා මේ මුඛයේ පටන් ගත්තාම මේ ඔයම දැනම මෙයා පුතේ තනි නාලයක් මේ එකම එක තනි බඩයක් විදිහට තමයි ඉවර වෙන කම තියෙන්නේ. එක තනි නාලයක්. හැබැයි පුතේ මෙයාගේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මෙතනදී මෙයා මල්ලක් වගේ වෙලා තියෙනවා. මෙතනදී සීයාපුර ගැහැණේ වෙලා තියෙනවා. මෙතනදී මේ කොරස් ටික දඟර ගැහිලා තියෙනවා. මේකෙදි පුතේ රැලි වැටිලා තියෙනවා. ව්‍යුහය වෙනස් කරගන්නවා. මෙයා තනියෙන් නිකන් එක නලයක් වගේ නෑ. මේක මෙතන මල්ලක් වගේ හැදලා තියෙනවනේ. මෙයා පුතේ එක විවරයකින් පටන් අරගෙන අනිත් විවරය දක්වාම යන තනි නාලයක්. හැබැයි එහෙම වුණා කියලා මෙයා හැමතැනම පුතේ සමදිෂ්කම්පිත විදිහට පවතින්නේ නෑ. එයාගේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා පුතේ මුදලා තියෙන්නේ. එයා එයාගේ විවරය දැනින් දැනට වෙනස් කරගෙන තියෙනවා. රයිට්? පැහැදිලිද? මේක තමයි ආහාර ජීර්ණ පද්ධතියේ මේ ප්‍රධාන කොටස් ටික. ඊට පස්සේ පුතේ තාම ඉවර නැහැ. එදින්න කල්පනා කරගන්න. මෙන්න මෙතන පුතේ තියෙනවා පියන. මෙන්න මෙතන තියෙන මෙන්න මෙහෙම පියන. මෙන්න මෙහෙම තියෙන පියන. මෙතන තියෙන නෝ පියන. ඔය පියනට පුතේ මේක පේශිමය පියන. අපි නමක් කියනවා අපි ජීවිකාව කියලා කියනවා. අපි ජීවිකාව කියලා කියන්නේ පුතේ දැන් අපි නිතරම කරන්නේ දැන් මේ කුටිල දෙකක් පුතේ අපි නිතරම කරන්නේ හුස්ම ගන්න එක නිසා මේ මාර්ගය ඇරලා තියෙනවා. ශ්වසන මාර්ගය ඇරලා තියෙන්නේ මෙන්න මෙහෙම පෙනහළු වලට යනවා එක. හරිද පුතේ? අපි ආහාර ගන්න වෙලාවට මේ ආහාර ගන්න පුළුවන් ශ්වසන මාර්ගයේද? ඒ නිසා පුතේ මේ අපි ජීවිකාව කියන පියන මේ පැත්තට වැටිලා පොදෙන්නේ ආහාර ගන්න වෙලාවේදී විතරක් මුඛ කුහරය පුතේ නැත්නම් අන්න ශ්‍රෝතේ විවෘත වෙලා ශ්වසන මාර්ගයේ වැහිලා යනවා. එහෙම නැත්නම් ආහාර ශ්වසන මාර්ගයට යනවා. අපි කියන්නේ කෑම පිට උගුරේ යනවා කියලා. එහෙම වුණොත් පුතේ ආවවර කිවිසුමක් වගේ එකක් ඇවිල්ලා මොකද වෙන්නේ? කිවිසුමක් වගේ එකක් ඇවිල්ලා මේ ආහාර නාස් මාර්ගයෙන් එළියට එන්න පුළුවන්.
සමාහාර වාදයේ වෙලා ඇති. හරිද? නෑ නෑ. සොරාලය කියන්නේ අපි ජීවිතාව නෙමෙයි මුදේ. සොරාලය කියන්නේ වෙන කොටසක්. සොරාලයේ ඉහළින් තමයි මුදේ අපි ජීවිතාව තියෙන්නේ. අපි කතා කරද්දි මේක ඇහෙනවා. ඇයි මේ අපි කතා කරන්නේ ප්‍රස්වාසවාදයත් එක්ක නේද? මේ ප්‍රස්වාසවාදයේ එන්නේ බෑ. දැන් මෙහෙම සාමාන්‍යයෙන් අපි කතා කරන වෙලාවකදී දැන් කන නැති වෙලාවක් අපි ආහාර ගන්න නැති මුදේ විතරම. ඒතර අපි ආහාර ගන්න නැති වෙලාවක් නම් පියර මෙතන තියෙන්නේ. ඒතර අපි මේ මේක කොහොමද ඇරලා තමයි තියෙන්නේ. ශ්වසන මාර්ගය ඇරලා නැති. හරිද? කතා කරද්දි වැඩ කරන්නේ අපි මේ ආහාර ජීර්ණ පද්ධතිය නෙමෙයි. මේ මේ මේක නෙමෙයි. ශ්වසන මාර්ගය වැඩ කරන්නේ. මේ ප්‍රස්වාස වාතයත් එක්ක තමයි අපිට කඩේ බුත් වෙන්නේ. ප්‍රස්වාස වාතයත් එක්ක මුදේ හඩේ බුත් වෙන්නේ. ඒතර කතා කරද්දි කියලා මේක මේ අමුදුවෙන් හරිට අවශ්‍ය නැහැ. ඔව් අභිජීවිකාව කියන්නේ පේශිමය පියන විධානය. පේශිමය විධානයක් උදේ අභිජීවිකාව කියලා කියන්නේ. පේශිමය කොටස. හරි. පේශිමය විධානයක් කියලා අපි කියන්නේ. පැහැදිලිද? රයිට්. ඊට අමතරව මෙන්න මේ හරියේ බලන්න උදේ. මේ හරියේ තියෙනවා ආත්මාව. ආත්මාව දින මෙන්න මේ කොටස් දෙකකට වගේ. ආත්මාව දින මුදෙම ආත්මාවේ පිටිපස්ස පැත්තට වෙන්න මම පිටිපස්ස පැත්තේ අඳින්න බැරිද ඉස්සරහින් අඳින්න පිටිපස්ස පැත්තට වෙන්න මේකෙ මුදේ මේ ඔය හර්දාසන වක්‍ර විනාන ආලාර වක්‍ර විනානේ මෙන්න මේ මේ තැන්වල තියෙන වක්‍ර විනාන කියලා නමුත් ඒවා ඔයාලා උගන්නන්න කියලා නැහැ වක්‍ර විනාන තියෙන්නේ මේ ඉස්සරහට ගමන් කරන ආහාර දැන් මම වල මේ ක්‍රියාවලිය කියද්දී කිය දෙනවා මෙතනින් ආහාර තල්ලු කරද්දී ඒ අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඉතුරු වෙන අතර කරගන්න වක්‍ර විනාන තියෙනවා ඕනේ නැහැ වක්‍ර විනාන ගැන උගන්නන්නේ නැහැ මුදේ ඔයාලා උගන්නන්න කියලා නැහැ මේක වක්‍ර විනාන ගැන කොහෙවත් නමුත් මම වල මාල් කියලා දෙන්නම් හරි ආලාර වක්‍ර විනානේ මෙන්න මේ හරිය තියෙන්නේ මම පස්සේ කියලා දෙන්නම් එතකොට මුදේ මෙතන මේ මෙතන ආහාර කියන පදේ මේ ආත්මාව දිනවනේ ආත්මාවේ මුදේ පිටිපස්ස පැත්තට වෙන්න මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙනවා පොඩි මල්ලක් වගේ එකක් ඒකට අපි කියනවා පිත්තාශය කියලා මේක පුතේ ආත්මාව රයිට් මේකට අපි කියනවා පිත්තාශය කියලා පිත්තාශය කියලා කියනවා රයිට් ඊට පස්සේ මුදී මෙන්න මෙතනට තියෙනවා ව්‍යුහයක් මෙන්න මෙතන තියෙන ව්‍යුහයක් මෙන්න මෙහෙම මේ කොළයක් වගේ එකක් මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙනවා ඒකට අපි කියනවා අග්න්‍යාශය කියලා ඒකට අපි කියන බුදේ අග්න්‍යාශය කියලා මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අග්න්‍යාශය මුදී අග්න්‍යාශයික නාලයකින් එනවා. මේකට කියනවා අග්න්‍යාශයික ප්‍රණාලය කියලා. බලන්න ඉන්න. පිත්තාශය මුදී පිත්ත ප්‍රණාලයකින් එනවා. මදදී මේ දෙන්න සෙට් වෙලා එන්න මේ දෙන්න සෙට් වෙලා තනි නාලයක් විදියට මේ ග්‍රහණයට විවෘත වෙනවා. ඔහොම එන්නේ. තනි නාලයක් විදියට තමයි මේක සෙට් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ දෙන්න වෙන වෙනම සම්බන්ධ වෙන්නේ නැහැ. එදෙන වෙන වෙනම සම්බන්ධ වෙන්නේ නැහැ මුදේ. පැහැදිලිනේ? එදෙන වෙන වෙනම සම්බන්ධ වෙන්නේ නැහැ. හරි? මෙන්න මෙහෙම ඔය පිත්තාශය කියන ව්‍යුහය මෙහෙම මොන වගේ දින ව්‍යුහයක් පිටිපස්සට වෙන්න තියෙන මේ අක්මාවේ පිටිපස්සට ඇත්තේ පිත්තාශයෙන් එන මුදේ පිත්ත ප්‍රණාලය. අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයික ප්‍රණාලය. ඒ දෙන මගදී සම්බන්ධ වෙලා. ඒ කියන්නේ දැන් මේ දැන් මෙහෙම ග්‍රහණීය තියනවා නම් මුදේ මෙහෙම 100ක් වර ගන්නේ පිත්තාශය නේ මෙහෙම ඇවිල්ලා මෙයා මේකට වෙනම විවෘත වෙලා අඥාශය මේකට වෙනම විවෘත වෙලා එහෙම නැහැ එහෙම නැහැ මෙහෙම නෙමෙයි දැන් ඔහොම විවෘත වෙලා නැහැ මේ දෙන්න මගදී සම්බන්ධ වෙනවා හරිද මුදේ මේ දෙන්න මගදී සම්බන්ධ වෙලා මේ දෙන්න මගදී මෙහෙම සම්බන්ධ වෙලා
මෙන්න මෙහෙම තනි නාලයක් විදිහට මේක විවෘත වෙනවා. මේ සම්බන්ධ වෙන නාලය තමයි අපි කියන්නේ ඒකට නමක් කියනවා අග්න්‍යාශයික අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය. අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය. එතකොට මේ තියෙන්නේ පිත්තාශය, මේ තියෙන්නේ අග්න්‍යාශය, මේ තියෙන්නේ ග්‍රහණය. දැන් හරි. ඔන්නෝම තියෙන්නේ. පැහැදිලිද මණ්ඩියල ලොකු කරලා ඇන්නේ. මේ මේ වගේ මොනවද වෙන්නේ කියේ දැන් ඩාන්න එපා chat එකට. මම මේවා එකින් එක කියන අවසලා මම මේ view එකක් මට කියලා දෙන්න ඉඩදෙන්න. කරන දේවල් මම කියනවා. මේ කරන දේවල් මම කියන්න එපා. නේ? ආත්මාවය මොකද වෙන්නේ? පිත්තාශය මොකද වෙන්නේ? ඔය කියන්න එපා. දැන් අහන්න එපා කියනවා මේ තුතම රටාව යනවා. මම මේවට කියලා දෙන පිළිවෙලක් තියෙනවානේ. අහගෙන ඉන්න. එතන මම කියලා දෙන්නම්. Right? එහෙනම් right. ඊට පස්සේ මුදේ එකනම් දැන් බලන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය මේ උදර කුහරයේදී මේ දින උරස් කුහරය මේ දින මුදේ උදර කුහරය මේ උදර කුහරයේදී මුදේ අක්මාව පිත්තාශය ග්‍රහණය පිටින් සම්බන්ධ වෙනවා ආහාර ජීර්ණ පද්ධතියට. පැහැදිලිද මුදේ? මේ මේ උදර කුහරයේදී දැන් මේක මුදේ තනි නාලයක් මේ මොදේ මේ තනි නාලයක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ අපි. ඒ ආහාර ජීර්ණ පද්ධතියේ සපෝට් එකට මේ වගේ යම් යම් කාර්යයන් වෙනවා මම ඒවා ඉස්සරහින් කියන්නම්. උදර කුහරයේදී අක්මාවයි අක්මාවට පිටිපස්සෙන් පිත්තාශයයි මේ ආමාශයේ පහලින් ග්‍රහණයට ඉස්සරහින් මේ කියන අග්න්‍යාශයත් බාහිරින් මේකට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? මුග කුහරයේ තුලදී මුදී මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සපෝට් කරන්න මොනවද? දත් දිව සහ මුදේ කේඩ ග්‍රන්ථි දත් දිව සහ කේඩ ග්‍රන්ථි තුනක් තියෙනවා. හරි එකක් තමයි පැරටොයිඩ් පැරටොයිඩ් කේඩ ග්‍රන්ථි. ඊට පස්සේ මුදේ උප ඌර්ධව හණුක කේඩ ග්‍රන්ථි. මේ හණු ආසන්නයේදී පැත්තේ හණු ආසන්නයේ තියෙන මෙන්න මේ හණු ආසන්නේ හණු තියෙනවනේ හණු ආසන්නේ. ඊට පස්සේ මුදේ දිව යට එකක් තියෙනවා. අපි ඒවට කියනවා අදෝ ජීව කියලා. අපේ මුග කොහරේ තුල කේඩ ග්‍රන්ථි තුනක් තියෙනවා. පැරටොයිඩ් උප ඌර්ධව හණුක සහ අදෝ ජීව කියලා. එතකොට මුදේ මුග කොහරේ තුලදී දත් යාන්ත්‍රික ජීර්ණයේ උදව් කරනවා. දිව මේ ආහාර වල රස දැනෙනවා දිවට එකක් සංවේදනයක් විදිහට දිවේ උදව් වෙනවා. මුදේ අපේ දිව ගත්තාම දිවේ දැන් අපේ ඉස්සරහා දිව නිදහසේ තියෙනවා. පිටිපස්සෙන් තමයි මේ යටි තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ දිව. හැබැයි ගෙම්බෙක් වගේ සතෙක් ගත්තොත් එහෙම ගෙම්බගේ ඉස්සරහින් සම්බන්ධ වෙලා අග කොටස නිදහසේ තියෙන්නේ. ඒතකොට යාට මෙහිම දිව එළියට දාන්න පුළුවන් ගොදුරු අල්ල ගන්න. මේ හරියට තමයි දිව සම්බන්ධ වෙන්නේ. යටට සම්බන්ධ වෙලා අග කෙළවර නිදහසේ. ඒතකොට යාට දිව මෙහිම එළියට දාන්න පුළුවන්. මම කියන්නේ බැලද? මේ දිව ඉස්සරහින් සම්බන්ධ වෙලා තියෙන්නේ යටින්. මෙහෙම මේ මෙන්න මෙහරි සම්බන්ධ වෙලා තියෙන මෙහෙම එළියට දාන්න පුළුවන් මෙහෙම කරලා. අග කෙළවර නිදහසේ තියෙන්නේ. අපි නෑ අපේ අග කෙළවර යටි තලවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරි කෙළවර නිදහසේ තියෙනවා. අපේ දිව. දිවේ පුතේ රසාංගුර තියෙනවා. රසාංගුර කියන්නේ රස සංවේදනයේ සදා වැදගත් වෙන ඒවා. ඇඹුල් රස, තිත්ත රස, පැණි රස, නේ ලුණු රස මේවට විවිධ විවිධ ප්‍රදේශات තියෙනවා. ඒ ඔක්කොමත් මේක නෑ උගන්නන්නේ නෑ. ඒලෙවල් පන්තියේදී ඔයාලට සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය උගන්වනවා. බයොලොජි වලට මම ඔයාලට මේ වඩ අවශ්‍ය කොටස් ටික විතරක් උගන්වනවා. එතකොට මේක දැන් ඔයාලට තේරෙනවා. එක පද්ධතියක් එක දවසින් ඉවර කරන්නත් බෑ. ඒතර පද්ධති හය කරන්ඩ සාමාන්‍ය දවස් 10ක් විතර යනවා. මාස දෙකම මාරක් විතර යනවා එහෙම වුණොත් එහෙම. ඒතර එච්චර කාලෙ ඇදලත් බෑ මේක. ඒ නිසා තමයි මම කිව්වේ ඔයාලට දැන් තේරෙනවනේ. දැන් ඔයාලට සමහර වෙලාවට මේවා ඉස්කෝලේදී උගන්වන්න ඇති. සමහර වෙලාවට වෙන මොන හරි පන්ති වලට යනවා නම් ඉවගේ උගන්වන්න ඇති. හැබැයි මම උගන්වන විදිය ටිකක් වෙනස්. ඔයාට මම මේ රූප ටික ඇඳලා මේ ටික දාපුවාම ඔයාට තනියම මේක එකවරම කරගන්න පුළුවන් ගන්න මම මේක හිමි පැහැදිලිව උගන්වන්න. හරිද? සමහර ලාවට මම දන්න ඉස්කෝලේ පැහැදිලියක් ගත්තොත් පද්ධතියක් කරගම පැහැදිලියෙන් කරා. ඉස්කෝලේ උගන්වන්න කිව්වම නේ අචෝදේ දෙන්න කියන්න කියන යනවා. රෙහි මුගල හරියන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙම නැද්ද කරේ කවුද දවසට? එහෙම ගල හරියන්නේ නැහැ මොදේ? එහෙම ගල හරියන්නේ නැහැ. ඔයාලා දැන් තේරෙනවනේ.
මේක කොච්චර දේවල් කියලා දෙන්න තියෙනවද කියලා. එතකොට මේ ඔක්කොම දන්නේ නැතුව ඔයාලට මේකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ. මොකද පුතේ මේ පද්ධති පාඩම පේපර් එකේ හරි. හරිද? අගන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පස්වෙනි රචනා ප්‍රශ්නේ නැත්තම් රචනා ප්‍රශ්න පේපර් එකේ පළවෙනි එක පස්වෙනි එක අහන්නේ මේකෙන්මයි. පහුගිය පාස් පේපර් සරම් බැලුවොත් මේකෙන්මයි කරන්නේ. හරි මේකෙමයි කරන්නේ. එතකොට දැන් ඉස්කෝලේම කරලා නැත්නම් ඔයාලට හොඳයි දැන් ඉගෙන ගන්න එක. එතකොට ඉස්කෝලේදී ප්‍රශ්න අහද්දීම උත්තර දෙන්න පුළුවන් හොඳට පාඩම් කරගත්තොත්. පැහැදිලිනේ? එතකොට මම කියන්නේ මේක හරියට අපි ඉගෙන ගමු. එතකොට ඔයාලට මම පද්ධතිය කිසි ගැටලුවක් නැතුව ඔක්කොම නිවන් ගන්න එක පාර. හරි එතකොට යයි මම කොහොමවත් මේක අමතර පන්තියක් දෙකක් දාලා තමයි පොඩ දාලා දෙන්න වෙන්නේ නැත්තම් හරි පැහැදිලි. එතකොට දැන් මේ කියන කොටස් ටික පැහැදිලි උදේ කියන කොටස් ටික පැහැදිලිද? පැහැදිලි. එතකොට ඔය විදිහම වෙන්නේ ඔයා දැනගන්න මා එකයි දැන් ඔයා ඔයාලා පැහැදිලිද මම අඳපු විදිහ? මම ඉස්සලාම උදේ මේ තනි නාලේ තමයි නිරූපණය කරේ. තනි නාලේ තමයි නිරූපණය කරේ. ඒකට අදාළ කොටස් ටික ඊට පස්සේ මුදේ බාහිරින් මේකට සම්බන්ධ වෙන දේවල් ටිකක් තියෙනවානේ. මෙතන අක්මාව, පිත්තාශය, අග්නිආශය මෙතන සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මුදේ මුගකෝරය තුළදී දිව සහ කේඩ ගන්ති මේකට සම්බන්ධ වෙනවා. එතකොට මේ දෙන්න සම්බන්ධ වෙන විදිහ මම ඔයාලට වෙනම ඇඳලා. මෙතන මේ උඩුග පුච්චය සහ මේ කුඩාන්තරේ මහාන්තරේ සම්බන්ධ වෙන විදිහ මම ඔයාලට ඇඳලා තියෙනවා. පැහැදිලිද? ඔයාගේ කියුට් එකේ මුදේ මෙතන රූපයක් තියෙන එක ඔයාලා අත්පොතේ තියෙන රූපෙමයි තියෙන්නේ. ඔයාලට මොන හරි නම් කරගන්න ඕන නම් කරගන්න මේ ග්‍රහණිය එහෙම මේක නම් කරලා නැහැ. ඒක නම් කරගන්න පුතේ. සහ ඊට අමතරව මොන හරි ඔය view එක ටිකක් ඔයාලා අදගන්න ඕන මේ හරි අදගන්න. ඒ කියන්නේ මේක සම්බන්ධ වෙන විදිය ඉස්සරහින් මම ආපහු මේ වගේ කතා කරනවා. මේක සම්බන්ධ වෙන විදිය උණ්ඩුක පුච්චේ නම් වෙනවනේ. උණ්ඩුක පුච්චේ ඔකින් තියෙන උණ්ඩුක එදේක නම් වෙනවනේ. අවශ්‍ය දේවල් මහා කරන මොකද සටහන් කරගන්න ඕනේ. අපි නෝට් එකක් දාමු. තාම පහේ කාලයනේ. නෝට් එකක් දාලා ඉවර කරමු. හරිද? රසනිකව ලබුම් කරගන්න. රසනිකව ලබුම් කරන්නේ නැහනේ. රසනිකව ලබුම් කරගන්න.
අන්න ශ්ලෝකෙ මෙහැමැත්තෙන් තියෙන පුතේ ශ්වාසනාලය. ඒක ඉතින් මේකට ඕන වෙන්නේ ඒක ශ්වසන පද්ධතිය එකක්. ඒක ශ්වසන පද්ධතිය එකක්. මොකද? නෝට් එකක් දාමුද පුතේ? නෝට් එක දාවල් වෙලෙමු. එතකොට අපිට ලබන සතිය ආහාර ජීර්ණය කර ගන්නයි. ලබන සතිය තුර ආහාර ජීර්ණයයි. එතකොට ඔක්කොම ටික කළා ආහාර ජීර්ණ පද්ධතිය ලබන සතිය වල ගන්නයි. රෝග ටිකත් එක්කම. නෝට් එක දාමුද? රයිට් මෙහෙම ලියා ගන්න. මිනිසාට මිනිසාට මේ රූපේ පැහැදිලිද? මිනිසාට මුඛයෙන් ආරම්භ වී මිනිසාට මුඛයෙන් ආරම්භ වී මිනිසාට මුඛයෙන් ආරම්භ වී ගුදයෙන් අවසාන වන මිනිසාට මුඛයෙන් ආරම්භ වී ගුදයෙන් අවසාන වන සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතිය සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය පවතී සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් පවතී සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් පවතී සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය පවතී. එයට මුඛ කුහරය ග්‍රසනිකාව මුඛ කුහරය ග්‍රසනිකාව මේ ග්‍රසනිකාව අන්න ශ්‍රෝතය පිළිවෙල ලියන්න කොහමද අන්න ශ්‍රෝතය ආමාශය කමාග්‍රහණීය ග්‍රහණීය කමාග්‍රහණීය ඊට පස්සේ කුඩාන්තය මහාන්තය ගුද මාර්ගයේ සහ ගුදයේ අයත් වේ ගුද මාර්ගයේ සහ ගුදය අයත් වේ ගුද මාර්ගයේ සහ ගුදය අයත් වේ ගුද මාර්ගයේ සහ ගුදය අයත් වේ
බුදු මාර්ගය සහ බුදු ආයතනයේ ආයතනයේ මුඛය තුලදී මුඛය තුලදී මුඛය තුලදී මුඛය තුලදී මුඛය තුලදී දා දිවසහ කේඩ ගන්නදී දා දිවසහ කේඩ ගන්නදී දා දිවසහ කේඩ ගන්නදී සම්බන්ධ වන අතර දා දිවසහ කේඩ ගන්නදී සම්බන්ධ වන අතර දා දිවසහ කේඩ ගන්නදී සම්බන්ධ වන අතර උදර කුහරයේදී උදර කුහරයේදී උදර කුහරයේදී උදර කුහරයේදී උදර කුහරයේදී අක්මාව අක්මාව පිත්තාශය අක්මාව පිත්තාශය සහ අක්මාව පිත්තාශය සහ අග්න්‍යාශය 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 බාහිරින් සම්බන්ධ වී පවතී 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 පරිවර්තනයකට ඉඩ දෙලා දුන්නේ කුඩාන්ත්‍රය මහාන්ත්‍රයට කුඩාන්ත්‍රය මහාන්ත්‍රයට කුඩාන්ත්‍රය මහාන්ත්‍රයට උඩාන්තය මහාන්තයට සම්බන්ධ වන ස්ථානයේ උඩාන්තය මහාන්තයට සම්බන්ධ වන ස්ථානයේ උණ්ඩුක පුච්චය ලෙස උණ්ඩුක පුච්චය ලෙස
සුන්දුක පුච්චේ ලෙස ව්‍යුහයක් පවතින අතර ව්‍යුහයක් පවතින අතර ව්‍යුහයක් පවතින අතර ව්‍යුහයක් පවතින අතර එය මිනිසා තුළ පවතින එය මිනිසා තුළ පවතින අවශිෂ්ට අවයවයකි අවශිෂ්ට අවයවයකි අවශිෂ්ට අවයවයකි එනම් එනම් එයින් එනම් එයින් එනම් එයින් එනම් ඒ විශේෂ කාර්යයක් නැත්නම් විශේෂ වැදගත් කාර්යයක් විශේෂ වැදගත් කාර්යයක් සිදු නොවේ විශේෂ වැදගත් කාර්යයක් සිදු නොවේ විශේෂ වැදගත් කාර්යයක් සිදු නොවේ. අද උදේ මහා ප්‍රාචීරය කියන්නේ උදේ උදර කුහරය උරස් කුහරය වෙන් වෙන සීමාව. හරි. ඉස්සලවත් ඉතිුවේ කුඩාන්ත්‍රය මහාන්ත්‍රයට විරුද්ධ වෙන තැන තියෙන උඩුක පුච්චය කියන්නේ අවශිෂ්ට විශේෂයක්. ඒකෙන් විශේෂ වැදගත් කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනුදේ හරි හරි රයිට් හරි මම පරණ රෙකෝඩ් එකක් දාන්න මේක රෙකෝඩ් ඉන්නේ නැත්නම් ඒවල තියන්න මේක ආයි වතාවක් වුණා බලන්න ඊට පස්සේ පුතේ මම දැන් මෙතන එහාට ඒ ගාව ලබන සතිය කරන්නේ මුග කොහේ තුලද මොකද වෙන්නේ මේ හරියදී මොකද වෙන්නේ මේකෙදී මොකද වෙන්නේ ආහාර කොහොමද පහළට එන්නේ මෙතනදී මොකද වෙන්නේ මේ වගේ මොකද වෙන්නේ වෙන වෙනම කියලා දෙනවා රයිට් දැන් එතකොට ඔය කොටස් ටික අපි වෙන වෙනම සාකච්ඡා කරනවා ඊට පස්සේ දැන් ආයි පන්ති තියෙන්නේ හෙට උදේ 11 වසරේ මේ 10 වසරේ පේපර් ක්ලාස් එක තියෙනවා නේ 10 වසරේ පේපර් ක්ලාස් එක තියෙනවා හෙට උදේ මේ ටයිම් එකේම රයිට් මම ඒක අතරට ලින්ක් එක වල තියන්නම් හෙට පටන් ගන්න තියෙන මට ඒක මොකද්ද න්‍යූටන් නියම න්‍යූටන් නියම පාඩමකල ඉවරයි පේපර්ස් තමයි කරන්න තියෙන්නේ ඒක අපි හැට කරමු මම අද රෑට පැයක් විතර අරගෙන පුළුවන් වුණොත් කරනවා අර ආවර්තාවකගේ සම්මන්ත්‍රණයේ ഇതുටි මම ඒක කරනවා නැද්ද කියලා ගෲප් එකට දාන්නම් උදේ 8:12 ශික්ෂකගේ පන්ති තියෙනවා 8:12 උදේ හරි දැන් දෙන්න 8:12 එතකොට මම ඒකෙත් අද අපිට අර පරණ පාඩමේ චුට්ටක් කරන්න තියෙනවා ඒක ඉවර කරලා ආවර්තාවකව සෝරි මේ මේක පටන් ගමු ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න කරමු රයිට්
එතෙන් දිමන් ටූප් එක දෙන්න. සශිනි මට මැසේජ් එක දාන්න මම ඔයාලට විස්තර ටික දෙන්නම්. කවිෂුත් මට මැසේජ් එක දාන්න මම රිප්ලයි කරලා දෙන්නම්. චැට් එකේ නෙමෙයි මම ඔයාලට මොනාද විස්තර දැන ගන්න ඕන නම් මේක වැඩ WhatsApp එක හදාගත්තා. මේකට දාන්න. මැසේජ් එක දාන්න පුතේ. හරි එහෙනම් ඔතින් නතර කරන්න. හැමෝටම සුබ දවසක් ආයිබෝ වන් මම මේක රෙකෝඩින් එකේ වන්න පුතේ. කරපු කොටස් ටික පැහැදිලි ඉන්නේ. ගැටලුවක් නැහැ.